कोमारिका वगाव कोमारिकायानु जनप्रिय औषधीय शाकेकी यह वर्षी ओनम कालेक वगा कलेक अतर सामान्य दिकामारत अतर उसक दक्वा वर्दने वे कोमारिकायानु पतक वर्गेट आयत शाकेकी कोमारिका वगा कलेक पहसुम क्रमेय वन्ने पहले मगिनी दनट श्रीलंका वे कोमारिका प्रभेद तुनक दक्नक लेबे एवानम वेद कोमारिका मस कोमारिका हा मल कोमारिका वे मल कोमारिका योत्वलंकरणे संधा पामनक पुदागरना अतर आर्थिक में अवश्यन यहल आदायमक लबागत है कि वन्ने मस कोमारिका हा वेद कोमारिका वलटाई नामुत वेद कोमारिका पल सहागनी में तरा महक अपहसुवे एमनिसा मस कोमारिका वगा गिरी में तायोग्य वे कोमारिका पत्तुल अडंगु जरिद्रावने रूपलावन निष्पादन हा आयुर्वेद औषधियक वशेन बहुलो यदागेने දැනට ඇඹුරුකාන් ඩොලර් මිලියන 80ක පමණ ජාත්‍යන්තර වෙළඳ පොලක් කොමාරිකා සඳහා පවදින අතර මේ වසර 5ක් තුල 35ත් 40ත් අතර අගයකින් ඉහළ වෙනු ඇති බවට අපේක්ෂා කරයි. එක්සත් ජනපදය වෙළඳ පොලේ 65%ක ආධිපත්‍යයක් දරන අතර ඉන්දියාවට සහ චීනයට 10% බැගින් හිමි වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ කොමාරිකා වගාව සඳහා යම් වර්ධනයක් දක්නට ලැබේ. කොමාරිකා වැයුම සඳහා අවශ්‍ය පසහ දේශගුණය කොමාරිකා කොනසුම් දේශගුණය සහිත වැලිපසෙහි හොඳින් වගා කළ හැකිය. එසේම එය සෑම වර්ගයකම පසෙහි වගා කළ හැකි නමුත් ඉහළ කාබනික සංඝටක සහිත ජලයේ හොඳින් බැස යන පස වඩාත් සුදුසු වේ. දීප්තිමත් හිරු එළිය ලැබීම මගින් එය හොඳින් වර්ධනය වේ. දවසේ වැඩි කාලයක් සෙවන ලැබීම ශක වර්ධනයට අහිතකර වන අතර ජලය රැඳීම මගින් කොමාරිකා කුණු වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් හොඳින් ජලය බැස යන උස් බිමක් වගාව සඳහා තෝරා ගත යුතුය. සාමාන්‍යයෙන් බීජ පැල කොමාරිකා මුල් වලින් නැති වේ. වැසි සමය බීජ පැල වගාව සඳහා වඩාත් සුදුසු වේ. පැල හා පේරි අතර පරතරය අඩි 1.5 අඩි 2 අතර වී යුතුය. ඉඩම සකස් කිරීමේදී වල් පැලට ඉවත් කර සීසෑම තුලින් පසබුරුල් කරගත හැකිය. එමගින් පැලවල මුල් හට ගැනීම පහසු වේ. කොමාරිකා වගා කරන්නේ කෙසේද? පළමුව දිනකට පැය 8ත් 10ත් අතර කාලයක් ආලෝකය ලැබෙන උණුසුම් ස්ථානයක් සොයාගත යුතුයි. ඉන්පසු ඔබ තෝරාගත් ස්ථානයේ ඇති වල් පැලයට ඉවත් කර පස සීසෑම මගින් බුරුල් කරගන්න. පාත්‍ර සකස් කිරීමේදී දෙපස බෑවුම සිටිනසේ පාත්‍රය පොළොව මට්ටමට වඩා ඉහළින් සකස් කරගන්න. එමගින් පසුතල ජලය රැඳීම අවම කරගත හැක. කොමාරිකා පැල තෝරා ගැනීමේදී මස් කොමාරිකා යන වර්ගය වගා කිරීම වඩාත් යෝග්‍ය වේ. තවද දිලෙරහානි නොමැතිවීම හා අඟල් 4ත් අඟල් 5ත් අතර වැඩුණු පැල වගාව සඳහා යොදාගත යුතුය. ඔබ කොමාරිකා පැල සිටීමේදී කොමාරිකා පත්‍ර පස ස්පර්ශ නොවනසේ පැලෙහි මුල පමණක් පසෙන් ආවරණය කරන්න. කොමාරිකා පත්‍ර පසෙහි ස්පර්ශ වූහොත් ඒවා කුණු වීමට ඉඩ ඇත. මෙසේ පැල සිටවීමෙන් පසු දින කිහිපයක් යනතුරු කොමාරිකා වලට වතුර නොදමන්න. ජලය දැමීම ආරම්භ කිරීමට පෙර කොමාරිකා පැලය රෝපණය කිරීමේදී හානි වූ මුල් අලුතින් හට ගැනීමට දින කිහිපයක් ගත වෙයි. ඔබ හානියටපත් මුල් වලට ජලය දැමීම මුල් කුණු වීමේ සම්භාවිතාවය වැඩි කරයි. කොමාරිකා ශාකයේ කොළවල ජලය විශාල ප්‍රමාණයක් ගබඩා කරන අතර මෙම කාලය තුල ජලය කොමාරිකා පැලයට අත්‍යවශ්‍ය නොවේ. දෛනික සත්කාර කොමාරිකා පැල වැඩෙන සමයේදී පස වියලී යන සෑම විටම ජලය දමන්න. ගිම්හානියේදී හෝ කාලගුණයේ උණුසුම් හා අවව පවතින විට කොමාරිකා පැලවලට නිතපතා ජලය දැමීමත් සමග වේගයෙන් වර්ධනය වේ. කෙසේ වෙතත් ජලය දැමීමේදී පසුතුරට අඟල් 3කට වඩා නොවනසේ ජලය දැමිය යුතුය. වැසි සමයේදී ජලය අවශ්‍ය නම් පමණක් මසකට වරක් හෝ දෙවරක් පමණක් දැමීම කළ යුතුය. පොහොර වසරකට වරක් දැමීම හෝ නොදැමීම. කොමාරිකා පැලවලට පොහොර අවශ්‍ය නොවන අතර අධික ලෙස භාවිතා කිරීමෙන් ශාක්‍රයට හානි විය හැකිය.
ඔබට පොහොර දැමීමට අවශ්‍ය නම් පැල සිටුවීමට පෙර අඩියක පමණ ගැඹුරු වලක් කපා එයට කොම්පෝස්ට් පොහොර ග්‍රෑම් 250ක් හා වියටි ගොම ග්‍රෑම් 250ක් පස් සමග මිශ්‍ර කර යෙදිය හැකිය. දෙවන වරට පොහොර දැමීමට අවශ්‍ය නම් අස්සුණු ලබා ගැනීමෙන් පසු කොම්පෝස්ට් පොහොර එක් කළ හැකිය. වල් පැල ඇති ප්‍රවේශමෙන් ඉවත් කරන්න. කෝමාරිකා පැල වට ඇති පස තනකොළ හා වල් පැල ඇති වලින් තොර විය යුතුය. අනවශ්‍ය වල් පැල ඉවත් කිරීමේදී කෝමාරිකා පැලයට හානි නොවන ලෙස ප්‍රවේශමෙන් ඉවත් කළ යුතුය. කෝමාරිකා පත්‍ර පැතිරි හා බිමට පහත් වී ඇත්නම් කෝමාරිකා වගාවට ප්‍රමාණවත් හිරු එළියක් නොලැබීම නිසා කෝමාරිකා පත්‍ර පැතිලි හා බිමට පහත් වීම සිදුවේ. කෝමාරිකා වගාව අවට ඇති අනවශ්‍ය සිවන දෙන ගස් කපා දැමීම මගින් කෝමාරිකා පත්‍ර වර්ධනයට අවශ්‍ය හිරු එළිය ලබා දිය හැක. කෝමාරිකා පත්‍ර දුඹුරු පැහැයට හැරේ නම් හිරු එළිය වැඩිවීම මගින් කෝමාරිකා පත්‍ර දුඹුරු පැහැයට හැරේ. හිරු එළිය අඩුකර ගැනීම සඳහා සෙවන දැල් යොදාගත හැක. නැතහොත් ගිනිසිරියා වැනි සෙවන දෙන ශාක සිටුවීම මගින්ද කෝමාරිකා පැලවලට අවශ්‍ය සෙවන සැපිය හැක. කෝමාරිකා පත්‍ර සිහින් හෝ වක්‍ර වැසියත් නම් කෝමාරිකා ශාකයට අවශ්‍ය ජලය නොලැබීම නිසා ශාකයේ විසින් පත්‍ර තුළ ගබඩා කර ඇති ජලය ලබා ගැනීම සිදු කරයි. එමගින් කොළ තුනී වීම හා වක්‍ර ගැසීම සිදුවේ. එම නිසා කෝමාරිකා පැලයට අවශ්‍ය ජලය නිසියාකාරව දැමිය යුතුය. නමුත් අධික ලෙස ජලය එක් කිරීම මගින් පසු තුළ ජලය තැන්පත් වී මුළු කුණුවීමට ඉඩ ඇත. වතුර දැමීමේදී පසු තුළ වතුර නරදෙන සේ භූමිය සකසා වතුර දැමිය යුතුය. කෝමාරිකා පත්‍ර කහ පැයට හැරේ නම් හෝ කුණුවී ඇත්නම් අධික ලෙස ජලය එක් කිරීම මගින් පත්‍ර කහවීම හෝ කුණුවීම සිදුවේ. එම නිසා වහාම සති කිහිපයක් යනතෙක් ජලය දැමීම සම්පූර්ණයෙන් නවතන්න. කෝමාරිකා පැලයට හානියක් වී නොමැති නම් විස බීජ හරණය කරන ලද පිහියක් මගින් කුණු වී ඇති පත්‍ර හා අඳුරු පැහැ වී ඇති පත්‍ර ඉවත් කළ හැකිය. පැල හාන වී ඇත්නම් ඒවා ඉවත් කර අලුතින් පැල සිටුවිය යුතුය. අස්වනු ලබා ගැනීම. සාමාන්‍යයෙන් පැල සිටවා මාස 8කින් පමණ මූලික අස්වැන්නක් ලබාගත හැකිය. ඉන්පසු දිගින් දිගටම මාස දෙකමාරෙන් දෙකමාරට අඛණ්ඩව අස්වනු ලබාගත හැක. කෝමාරිකා පැලයේ පහළම පත්‍රයේ බර ග්‍රෑම් 350කට වඩා වැඩි නම් එම පත්‍රය අස්වනු ලෙස ලබාගත හැක. අස්වනු ලබා ගැනීමේදී එක් පැලයකින් පත්‍ර එකත් දෙකත් අතර ලබාගත යුතුය. අස්වනු විකිණීම. කෝමාරිකා පත්‍ර කිලෝග්‍රෑම් 1ක් රුපියල් 35ත් 80ත් අතර මිලකට අලෙවි වේ. කෝමාරිකා වගාව ආරම්භ කිරීමට පෙර අස්වනු විකිරීම සඳහා ගඩොම් කරුවෙකු සොයා ගැනීම ඉතා වැදගත්ය. ඔබ ප්‍රදේශයේ දැනට කෝමාරිකා වගා කරන අයෙකුගේ මාර්ගයෙන් ඉතා පහසුවෙන් ගඩොම් කරුවෙකු සොයා ගත හැක. ඔබ යම් සමාගමක් සමග විසුමක් සහිතව කෝමාරිකා වගා කිරීමට බලාපොරොත්තු වී සිටිනවා නම් ඒ සමාගමේ විශ්වසනීය භාවය හා විසුමේ අස්වනු මිලදී ගැනීම සම්බන්ධව පැහැදිලිව සටහන් කර තිබේදයි අනිවාර්යෙන් බැලිය යුතුය. ඉතින් මේ වගේ ඔබෙම කියා ස්වර රැකියාවක් කිරීමට දැනුම අරන් එන SL Bright Future channel එක මතක ඇතුව ලයික් කර, ෂෙයා කර, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට ජය වේවා.